රම්‍යා උන්නේ දැවෙමිනි. ඇයට සිහි එලවා ගන්නට නොහැකි විය. මුළු ලෝකෙම එක්වි තමාගෙන් තම දරුවා වෙන් කරගත්තා නොවේද සුරම්‍යාට සිතුනි. ඇය තප්පරෙන් තප්පරේ නාරණියගේ මල කඳටත් හෙන ඉල්ලුවාය. කණ්ඩුවස්සේ තමා හැදූ දරුවාගේ ජීවිතේ මේ රත්පුරින් ගෙන හිඟන ගෑණි අල්ලා ගත්ත අය සුරම්‍යාට අදහා ගන්නට තමා විය. ඇය මොහොතින් මොහොත දැවුනි එසේ සිතමිනි. ඇය වැළපුණේ තම කුලවත් පුතා රොඩි කෙල්ලෙක් අල්ලා ගත්තා බඳු වෛරියකිනි. එහෙත් ආශා තම සැමියාගේ පරම්පරාවෙම ලේ ඇති ඥාති දීනියක් බව ඇයට අමතක විය. ගෙදර වාහනයක් එළවන රීදුරවට කසාද බන්දා දෙන්නට උන් හිඟන කෙල්ල තම පුතාගේ කරේ එල්ලුණේ කෙසේද සුරම්‍යාට සිතා ගන්නටවත් බැරි විය. ඕස්ට්‍රේලියාවේ ගොස් සිටගෙන දේශ දේශාන්තරවල ලස්සන කෙල්ලන් දැක ඇති තම පුතා මේ කෙල්ලගේ රූපයට රැවටුණේ කෙසේද සුරම්‍යාට පුදුමය. තාම සුරම්‍යා මේ ගැන කිසිවෙකුටත් කිව්වේ නැත. කියනට ඇගේ හිත අදා ගන්නටත් බැරිය. ඒ තරම් ජීවිතේ රුවේ ලැජ්ජාවකි. මේ ගැන කියද්දි තමාට මොනව වේද සුරම්‍යාට හිතා ගැනීමටවත් නොහැක. මල් පැලයක්සේ ජීවිත කාලයේ පුරාම දුක් විඳ හැදු දරුවා මේ හිඟන කෙල්ලට හිමිව බව සුරම්‍යාට කිසිවෙකුටත් කිව නොහැක. මොකටවත් කියන්න කලින් මම මේ බැල්ලියෝ මේ ගෙදරින් එලවලා දානවා. ඕගිට රත්නපුරෙන් මෙහාට මං එන්න දෙන්නේ නැහැ. සුරම්‍යා සිතේ ඇවිදිමිනි. එදා විමුක්ති අනුලා සමග ඒ තරම් ආදරයකින් කතා කළේ මේ හිඟන්නේ ගැන බව සීවෙද්දී සුරම්‍යා වේවුලනට ගත්තේ. ළඟින් ඉන්නකොට මේ කකුල් දෙක ඉඹිනවා අනුලක්කේ. මං එහෙම ගෑනියෝ දාලා යන්නේ කොහොමද? එදා විමුක්ති අනුලාට කිව්වේ එහෙමයි. දන්න මායම් ඔක්කොම දාලා කොල්ල වල්ලා ගත්තා. ඕකගේ අම්මටත් එන ගහනවා. අවුරුදු 50ක්වත් යන්න කලින් මහා ගෑණිත් මැරුණේ ඕක තමයි. රට රටවල් ගිහින් ඉගෙන ගත්තත් මූ මහා බෝරුවා. මේ ලෝකෙ දෙයක් මූ දන්නේ නැහැ. ගෑණියෙක් කුළු අත ගාලා මූණ අත ගාලා පපුවට ලං වුණාම මේ පිස්ස හිතන්නේ මේක ගන්න පුළුවන් මේ ගෑණිකින් විතරයි කියලා. මෙහෙම කරන්නේ මේ ගෑණි විතරයි කියලා. ලොකු පුතා ඒ අතින් කොච්චර හොඳද? හිතෝක්කාරයට බැඳත් බැඳි උඩරට හොඳට සල්ලි තියෙන පවුලක කිල්ලෙක්ව. සුරැම්ම සිතුවේ එහෙමයි. ප්‍රේමදාස මොරගඩනා ව්‍යාපාරිකය හැප්පුණේ හැමදාම ලොරි එකේ. අද මේ ප්‍රශ්නේ ඔහුට කියවද ඔය හරියටම තේරුම් ගනීද සුරම්‍යට නිචි නැත. යාගෙනත් මට සැකයි. මහා ලොකු නංගිගේ දුවනේ. ලී නෑ කැමට උන් වේද කියලා කවුද දන්නේ? එයාටවත් කියන්නේ නෑ. මේ දරත් මං කියන්නේ නෑ. මුන් ඔක්කොම මට බොරු කළේ. මේදා මේ ඔක්කොම දන්නවා. ලොකු පුතා දන්නවා. අර ගෙදර ඉන්න බැල්ලිත් දන්නවා. මේකි මාව කෑවා. මොන හේකට මේකෝ මේ ගෙදෙට්ට ගේන්න මට හිතුණත් දන්නේ. සුරම්‍යා පොත්තලේ සිට කෙලින්ම ගියේ කාලියම්මා කෝවිලට. ඇය පොල් ගෙඩියක් අතර ගත්තේ දැවෙමිනි. ඒ මත කපුරු පෙත්තක් තබා ඇය කාලියම්මා දෙස බලාගෙන හෙනෙල්ලියේ වාශාටේ. ඇය මේ හෙනෙල්ලන්නේ තම පුතාගේ ජීවිතයට තමාටත් වඩා ආදරය කරන ගෑණියට බව සුරම්‍යා දැන සිටියේ නැත. ඇය හිතාගෙන උන්නේ වාශා විමුක්තිය රවටාගත් බවය. විමුක්තිගේ ජීවිතයට කරන්නට හැකි හැම මායමක්ම කර ඔහු අල්ලාගත් බවය. සුරම්‍යා පොල්ගෙඩිය ගෙවී ඇසල මතු කඳුළුද පොල්ගෙඩිය ගාය. කොහිලෙ සිට සුරම්‍යා කෙලින්ම පැමිණ වාහනේට නැග්ගාය. ධනසිරිමේ සිදුවන බොහෝ දේවල් බලාගෙන යමක් සිදුවීම් පවතින බව ඔහුට ඉවෙන්මෙන් දැනී තිබුණි. ඇයි ලොකු නෝනා කරදරින් වගේ? ධනසිරි ඇසුවේ වේගයෙන් හතලමින් උන් සුරම්‍යා දෙස බලාය. ධනසිරි මට ලොකු පුතාගේ ඔෆිස් එකට යන්න ඕනේ. සක්විති මහත්තයාගේ? ඔව් බම්බල පිටියට වාහනේ හරවන්නකෝ. ධනසිරිට සැකසිතුනි. සුරම්‍යාගේ මේ කලබලියත් වෛශාගේත් සම්බන්ධයක් ඇතැයි ඔහුට නිකමට මෙන් සැකසිතුනි. සක්විද මහත්තයා පිට ගිහිල්ලත් දන්නේ නේද ලොගුනෝන? කමක් නැහැ යන්. තමා කරන කිසි දෙයක හැඟීම සුරම්‍යාට තිබුණේ නැත. ඇයි මේ ප්‍රශ්නේදී අන්ත අසරණ අඩියකට වැටි උන්නාය? කිසිවකටත් මේ ගැන කිව නොහැක. කියා උදව්වක් ගත නොහැක. කළ හැකි එකම දේ අද හවසට වෛශා ආපසු ගෙදරින් එළවා දැමීමයි. මේ කිව රත්නපුරේ ඇරියත් මේ ප්‍රශ්නේ නවතින එකක් නෑ. හොඳම දේ පොඩි පුතාගේ කසාද ඉක්මන් කරන එක. සුරම්‍යාට විදුලියස්සේ 100ට ආවේ. මදයි හොඳ ගෑණියෙක් අල්ලගෙන නම් මූට බන්දලා දෙන්න හිතුවා. අල්ලන් තින්නේ පට්ටන්දර හිඟන්නේ ඉක්වනේ. මේකිට වඩා කොච්චර හොඳද මංජු? සුරම්‍යාට මේ මොහොතේ මංජුලා පෙන්නේ සුරංගනාවියක් මෙනි. ධනසිරි ලොකු පුතා නැතුව ඇති තමයි. පොඩ්ඩක් කිල්ලුපණියට යන්. මට මංජුලා මෙස්කි ගෙදෙට්ට යන්න ඕනේ. සුරම්‍යා කතා කරන්නේ පිස්සෙම් මිනි. ධනසිරිට පුදුම සිතුනේ.
ඕ හිමම තුන් මුල්ලෙන් හානිය හරවා ගත්තේ. මංජුලා මිසුත් කොයිලාවෙත් ගෙදර නෑ ලොකු වුණාන. අපි කෝල් එකක් දාලා යමු. එහා නොහිටියට කමක් නෑ. මංජුලා මිස්ගේ අම්මා ඉන්නවනේ. වෙඩින් එකක් ළඟ එකේ ඒ කිවල් පැත්තේවත් යන්න බැරි වුණා. දනසිරට දැන් බොහෝ දේවල් තේරිය අවසන්නේ. එහෙත් ඌට තේරුම් ගත නොහැකි එකම දේ මේ ලොකු නෝනාගේ වියරුවේ. කෙල්ලගෙන ඉවවැටලාවද්ද දනසිරි සිතුවේ බියෙනි. මේ ගැන අනුලාට කියාගන්න බැරුව දනසිරි දැවුනි. අනුලා වර්ෂාට කොතරම් ආදරය කරනවද දනසිරි දැන උන්නේ. අනුලා වර්ෂාට සලකන්නේ සහෝදරයා ලෙසනි. කාත් කවුරුවත් නැති තම ගෑණිව මොරගොඩ පවුලට තවත් එක මෙහිකාරිය පමණි. ඒත් වර්ෂා ආදාසිට අනුලාට සැලකේ මෙහිකාරියක ලෙසින් නොවේ. තමන්ගේම අක්කා කෙනෙක් ලෙසනි. මොනක් නැතත් දනේ අර මැරිච්ච ගෑණි මේ කෙල්ලව රත්තරන් වගේ හදලා තිනවා. මෙයාලගේ පරම්පරාවයි කියලා කියන්නවත් බෑ. මට බබෙක් හම්බ වෙන්න ආපු දවසේ ඉඳලා මේ කෙල්ල මට පොල් ටිකක්වත් ගන්න දෙන්නේ නැහැ. අන්න එසේ කිව්වේ මේ ඊයේ පෙරේදායි. කුස්සිය බිම අල්ලව තබාගෙන වාෂා ඇගේ කකුල් තවන දනසිරි දවස් දෙක තුනක් බලා උන්නේ. ඒ තරම් මිනිස්කම් දන්නා කෙල්ලට කරදරයක් වෙද්දී අහක බලන්න දනසිරිට හිතෙන්නේ නැත. මෙයාලා කෙල්ලව ගෙනත් තියෙන්නේ වැඩකාරකමට. නැතුව නෑදෑකමට නෙවෙයි. කොල්ලෝ ඉන්න කෙවල් වලට කෙල්ලන්ව හරියට වටිනවා. ඒත් යාළ හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. දැනගත දවසට කෙල්ලට රත්නපුරයට යනකල් ගහනවා. අනුලා කී කතාව දනසිරට සීවිය. මේ අද සිදුවීමෙන් පවතින්නේ එමෙයයි ඔහුට නිනාවක් නැත. එහෙත් කරදරයක් පත්වීමෙන් පවතින බව දනසිරට ඉවෙන්මෙන් දැනුනේ. මංජුලාගේ නිවස ඉදිරිපිට වාහනේ නැවැත්වූ පසු සුරම්යා බැසේ සෑහෙන කල්පනාවකින්. ලොකු නෝනා වාහනේ ඔයිල් ටිකක් බහැලා මං ඔයිල් ටිකක් දාගෙන ඉන්නද? ඉක්මනට එන්න. දනසිරි සුරම්යාව බසව එහෙමම ගියේ ප්‍රධාන පාරේ වූ දුරකතන කුටියකට. ඌ කෙලින්ම ගත්තේ මොරගොඩ නිවසට. මේ වෙලාවට ගෙදර ඉන්නේ අනුලා පමණක් බව දනසිරි දනී. අනුලා මං දනේ ඇයි මේ හදිස්සි? මේ පත් වෙන අනුලා මොකක් නමුන් ලොකෝ දෙයක් වේගෙන එන්නේ. දනසිරි අනුලාට ඒ සියල්ල කීවේ. මෙහි යනකොට මං දැනගත්තා මොකක් නමුත් ගින්නක් තමා කියලා. දෙන්නට මං කිව්ව පුළුවන් තරම් පරිස්සම් වෙන්න කියලා. ඕක හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි අනුලා. ඒත් දනේ දැන් කෙල්ල අනේ මන්දා. දැන් මේ වෙලාවේ ලොකු නුනා ඉන්නේ මංජුලා මිස්ලාගේ ගෙදර. කෝවිල්ටත් ගියා පොල් ගහන්න. අනේ මේ අහිංසක කෙල්ලට පොල් ගහනවානේ. පුංචි මහත්තයට කතා කරලත් කියන්න ඉන්න තැනකින් කෙල්ලවත් අරන් එන්න කියලා. මං කියන්නම්. ඔයාගෙන් යවොත් මේ මොනවත් දන්නේ නැති ගානට ඉන්න. හැබැයි ගෙදර ඇවිත් මහා අම්මන්ඩි මාව අල්ලා ගන්නවා. ඒකට ඔයා බය වෙන්න එපා. මොනාරි වුණොත් අපි යමු. අන්නා දනසිරි කතා කර තැබූ පසු එහෙමම ගත්තේ විමුත්තගේ ජංගම දුරකතනට. එහෙත් ඒ වසා තිබුණේ. ඊට පසු අන්නා කෙලින්ම ගත්තේ මේ දාටේ. මේ දනෝනා මං. අන්නාකේ ඇයි හදිස්සි? ගින්න ඇවිලින්න පටන් ගත්තා වගේ මේ දනෝනා. ඒ කතාවට මේදාගේ දෙපොතුලේ සිට සීතල වීගෙන ගියේ. ඇයි අන්නාකේ මොනාද උනේ? අන්නා සියල්ල විස්තර කළාය. මේදාට මහා බයක් දැනුනේ නැත. ඇත්තටම අම්මා දැනගෙනද? ඒක කියන්න බෑ. ඒත් කෙල්ලෙක්වත් මෙයා එච්චර හොඳ නෑ. ඊයේ ගෙදර ආපු ගමන් බැනගෙන බැනගෙන ගියා. සමහර විට යුවැඩ්ලා ඇති. දැන් කො මල්ලි කෙල්ලයි. බුක් ෂොප් එකෙත් නැත්තම්. ඒකනේ දෙන්නම් බුක් ෂොප් එකේ නෑ. දෙන්නත් එක්කම කොහේ හරි ගිහින් මොබයිල් එකත් වහලා. මේ වෙලාවේ අන්ලොක් අපට කරන්න දෙයක් නෑ. ටිකක් බලන් ඉමු. අනේ මිය දනෝනා මට බයි කෙල්ල ගැන. අද හවසවත් මට ෂුව නෑ. කෙල්ලෝ ගෙදරින් එලවයි කියලා දන්ලක්ක කියන්නේ. එලවල නතර වුණොත් ඇති. පව් මාව නම් පිච්චෙනවා. මගෙත් එහෙමයි. අනේ ඊයේ කෑම ටික හදාගෙන ආපු කෙල්ලනේ. එහෙම වුණොත් මම මේ හැරි කෙල්ලව තියාගන්නවා. ඒක කරන්න බෑ මේ දනෝනා. එහෙම කළොත් සක්විති මහත්තයටයි වාටයි මේ ගෙදර පස්පාගනව බොරු. මේදාට හීල්ලිනේ. දෛවයේ ගෙනත් ප්‍රශ්නේ අමාරුම තැනක හිර කළ යයි මේදාට සිතුනේ.